අපේ ජනාධිපතිතුමාට ඕවා තේරෙන්නේ නැහැ. එයාට පොදු ජනතාවගේ අර්ථපල් ගොවියගේ හද ගැස්ම තේරෙන්නේ නැහැ. ඒ නාඩි ටික වැඩ කරන්නේ නැහැ. දැන් එයාගේ නාඩිය කෙලින්ම යන්නේ අනුර කුමාර දිසානායකගේ නාඩියට. හොඳ බඩු දෙක. රනිල් ජනාධිපති අනුර කුමාර රනිල් වික්‍රමසිංහගේ කිහිලි කරු දෙක. අර්ථපල් ගොවියව අපි රැකගන්නවා. අපි ආරක්ෂා කරනවා. කොයි තරම් අමානුෂීයද මේ ආණ්ඩුව. හරියටම අස්වැන්න නෙලනකොට පිට රටින් ගෙන්නනවා. ඒක ඔබට විතරක් නෙවෙයි කරන්නේ. දමුල්ලේ ලූණු ගොවියටත් කරනවා. බඩඉරිඟු ගොවියටත් කරනවා. ඒ නිසා මම ඔබට එකක් කියන්න කැමති. අපි ගොවියවත් රකින්නවා. අපි පාරිභෝගිකයවත් රකින්නවා. ඒ දෙකම අපි කරන්නට ඕන. ඒ දෙගොල්ලම ආරක්ෂා වෙන නව රටාවකට වැලිමඩ ඇතුළු බදුල දිස්ත්‍රික්කයේ ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු දෙනාම සූදානම් වන්න. ඒ වගේම සීතාගාර පහසුකම් අපි ආරම්භ කරන්නට අදහස් කරනවා. කිරිගොවිය අපි රකින්නවා. ගම්මිරිස් ගොවිය අපි රකින්නවා. හරිතාගාර සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා සහන ණය ක්‍රමයකුත් ගොවි ජනතාවට අපි ලබා දෙනවා. ඒ වගේම මල් වගාව ප්‍රචලිත කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. ඒ වගේම මම ඔබට කියන්න කැමති මේ බදුලු දිස්ත්‍රික්කයේ වැලිමඩ ඌව පරණගම බල ප්‍රදේශ නියෝජනය කරමින් මීට වසරකට එකමාරකට පමණ පෙර අර්ථපල් ගොවිය වෙනුවෙන් කතා කරන්නයි කියලා මාව හමුවන්නට ආවා විපක්ෂ නායක කාර්යාලය. ඒ අය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හනක් නැගුව පමණක් නෙමෙයි. මම ඒ අයගේ යෝජනාව අතට අරගෙන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළු කරලා කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000ට ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කැප වෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක කියන්නේ ඕවා කරන්න බෑ. ඕවා කරන්න සල්ලි නෑ. හැබැයි රනිල් වික්‍රමසිංහ රජයට සල්ලි තියෙනවා කෝටිපතියන්ට බදු සහන දෙන්න. අර පොලු තියපු සුපිරි කෝටිපතියන්ගේ කෝටි ගණන් මුදල් කප්පාදු කරලා තියෙන්නේ. ඔක්කොම ණය වලින් නිදහස්. පොලියත් කපලා සල්ලි කාරයට ඕන ඕන විදියට කටයුතු කරන මේ රටේ ලක්ෂ 220ක් අසරණ ජනතාව වෙනුවෙන් පොදු ජන යුගයට ඔබ සියලු දෙනාම සූදානම් වන්න කියලා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නට යනකොටත් ගැහුව වැඩ කරන ජනතාවගේ විශ්‍රාමික අරමුදල් වලට පෙන්ෂන් ෆන්ඩ්ස් වලට EPF එකට පිප්පකට ගැහුවා. ETF එකට පිප්පකට ගැහුවා. එහෙව් ආණ්ඩුවක් තමයි අද රට පාලනය කරන්නේ. එහෙව් ආණ්ඩුවේ හොඳම ගෝලයා බවට පත් වෙලා තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක.